ಜಪಾನ್ ಕೊರೆಯ ವ್ಯಾಪಾರ ಕೋಟಿಪತಿ ವ್ಯಾಪಾರಿಗೆ ಐ ಕೋಟಿಪತಿ ವ್ಯಾಪಾರಕ್ಕೆ ಪುಡಿ ಕಾಡಿಗೆ ಆಪಕನ್ ಕೋಟಿಪತಿ ಆಪಕನ್ನ ಬೇರೆ අපි පොඩි කාලේ ගෑවණ අපේ වීරවිල ප්‍රදේශයේ අපිට ලයිට් වත් තිබුණේ නැහැ ගෙදර. අපි ලන්තෑර මොලේ තමයි පාඩම් කරේ. අම්මලා තාත්තලාත් එක්ක කඩේ යනකොට බඩුවක් ගන්නකොට අදම අපිට හැකියාවක් නැහැ ඉතින් මේ වරන් දෙන්න. ඉතින් මගේ අම්මයි තාත්තත් ගුරුවරු. ඉතින් අපිට ඒ වෙලාවේ මට හිතුණා මගේ අම්මට තාත්තට කඩයක් වෙන්න හොඳ නැහැ මම කියන කවදාවත්. රුපියල් බීම් පැකට් එකක් ඉතින් අර අඟලේ මෙහෙම මේ ඉතිකල් වලක් ගෙනල්ලා මම ඉතින් බීම් පැකට් හදලා ෆ්‍රිජ් එකේ දාලා රුපියල් ගාන විකුණනවා. මොකද මම පොඩි කාලේ ඉඳලා මම කිව්වා අමාරුවෙන් හම්බ කරගෙන අපි හොඳ තලයක ඉනවා ඉතින් මගේ ඇමරිකාවෙත් බිස්නස් තියෙනවා අවුරුදු 7ක් එක දිගට ජීවත් වුණේ ඇමරිකාවේ ඉතින් අර ඇහුවාගේ ඉතින් ඇත්තටම ඉතින් සුන්දර පඩි කරනවා අපි කොහොමද මේ හම්බන්තොට මේ 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 ගිනි ගාන මේ රස්නි පොළොවේ ඉපදිලා එච්චර තැනකට ආවේ ඩොක් විපේක්ෂිත බාතක බිඳ සත්‍ය සොයා හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් හේෂිත YouTube channel එකට ඉතින් තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න ඉතින් එහා පැත්තේ තියෙන සීනුව ලකුණ ඔබලා ටච් එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න හොඳයි ආව හම්බන්තොටට මෙතුමා ගැන සමාජ මාධ්‍ය තුල ගොඩාක් කතා කරනවා හා මේ විවසායකෙක් ඇවිල්ලා හම්බන්තොට හදන්න ගොඩක් කැප වෙනවා කියලා ඒ වගේම ගාල්ලේ ලොකු ලොකු දේවල් කරලා තියෙනවා මෙතුමා තරුණයන් වෙනුවෙන්. එතකොට තරුණයන් දාස් ගානකට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා මේ ශ්‍රී ලාංකික අපේ කොල්ලන්ට. ඉතින් මෙතුමා මෙන්න මෙතුමාව හොයාගෙන එන්න. එක හේතුවක් තියෙනවා මෙතුමා අපි දකිනවා ගොඩක් ආප්ප කඩේකට ගිහිල්ලා ආප්පයක් කරනවා. හරි සරලව ජීවත් වෙන කෙනෙක් විදිහට අපිට සමාජ මාධ්‍ය තුළ දකින්න හම්බ වෙනවා. ඒ වුණාට මේ සරලකම ඇත්තටම සරලද කියලා බලන්න ඕනේ. කතන්දර ගොඩක් තියෙනවා කතා කරන්න. නේද? අයිබෝන් කියලා පිළිගන්නවා. ගුඩ් මෝර්නින්. ඉතින් මේ කවුද මේ ප්‍රසාද් මංජුල කියන්නේ? අපි එතනින් පටන් ගමු. ප්‍රසාද් මංජුල කියන්නේ ඉතින් ඔයා වගේම සාමාන්‍ය කෙනෙක් තමයි විශේෂයක් නැහැ. විශේෂයක් නැහැ. නැහැ. කෙලින්ම කොහොමද? ඒ කියන්නේ මේ පටන් ගත්ත තැනම ප්‍රකෝටිපතියෙක් වෙච්ච කෙනෙක්ද? එහෙම නැත්නම් කොහොමද? කොහොමද ඒක වුණේ? එහෙම ඉතින් වෙන්න විදියක් නැහැ නේ ඉස්මාලි මමත් මේ දිස්ත්‍රික්කේ හම්බන්ත දිස්ත්‍රික්කේ වීරවිල ප්‍රදේශයේ තමයි මම ජීවත් වෙන්නේ පොඩි කාලේ මගේ මාගෙදර තංගල්ලේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු ඉතින් අපි දුෂ්කර ජීවිතයක් ගත කළා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපි දන්නවා හම්බන්තොට කියද්දි හරි හරි දුෂ්කර ජන ජීවිතයක් තියෙන්නේ මේ වගේ පැත්තක ඉඳලා ඉගෙනගෙන මම හරිනම් ඔබතුමා ආචාර්යවරයෙක් ඔබතුමා උපාධි අරගෙන ඔබතුමා මෙඩිකල් ප්‍රැක්ටිස් උත් කරපු කෙනෙක් දැන් නම් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ ඔව් කලින් කරා ඒ ඔබතුමා කියන්නේ යන්න පුළුවන් ඉහළම තැනකට ගියා කොටින්ම කිව්වා මගේ වචනෙන් කිව්වොත් ඔබතුමා ගාව සුද්ධත් වැඩ කරනවා කියලා තමයි මම දන්නේ නැහැ මං හරිද කියලා මට ආරංචි ආවේ ඉතින් ඔබ කොහොමද මේ හම්බන්තොට මේ 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 ගිනි ගාන මේ රස්නි පොළොවේ ඉපදිලා එච්චර තැනකට ආවේ මම ඉතින් පොඩි කාලේදලා මගේ බලාපොරොත්තුවක් තිබ්බ ව්‍යවසායකෙක් වෙන්න මගේ දෙමාපිය ගුරුවරු හැබැයි මම ඉගෙන ගත්තේ දෙබරව ප්‍රාථමික විද්‍යාලයේ පොඩි කාලේ දෙබරව එතකොට එතනින් ශිෂ්‍යත්වයේ විභාගයේ උසස්ම ලෙස සමත් වුණා. කියන්නේ ඒ කාලේ මට මතකයි 1991 මගේ පාසලේ වැඩිපුරම ලකුණු ගත්තේ මම 169ක්. අද වගේ නෙවෙයි ඉතින් ටිකක් අමාරුයි. අමාරු කාලයක් අමාරු අපිට එතනම අපි හිටියේ වීරවිල ප්‍රදේශයේ අපිට ලයිට් වත් තිබුණේ නැහැ ගෙදර. අපි ලන්තෑර මොලේ තමයි පාඩම් කරේ. මගේ සිහිනයක් තිබ්බා කවදා හරි හොඳ තැනකට හොඳ ව්‍යාපාරික එක් වෙන්න උවමනාවත් පොඩි කාලෙම ඉතින්. ඒ සිහිනයත් එක තමයි මම පාඩම් කරේ. ඔබ දන්නවනේ ඉතින් දෙමාපියෝ දෙන්නම ගුරුවරු වුණාම ටිකක් අමාරු වෙනේ. ඒකල හැමතිස්සම කියන පාඩම් ගන්න ඉතින් මේක වදයක් කියලා දලාට හිතනවා. නමුත් පස්සේ කාලෙක තමයි තේරෙන්නේ මේ දෙමාපිය අපිට කොච්චර ආදරේද කියලා තියෙන කියලා. ඉතින් ඒකත් එක්ක මම ගාල්ල මහින්ද විද්‍යාලයට යනවා මගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පාස් වෙලා. ගාල්ල සුන්දර නගරයක් මගේ තාත්තා උමනාව තිබ්බ මාතර තියන්න. මම පොඩි කාලේ එකපාරක් මම ගාල්ලට ගිහලා තිබ්බ. ඉතින් ගාල්ලේ කොටුව මගේ මතකයේ තිබුණ චූටි කාලේ ඉඳලම. ඉතින් ඒක නිසා තමයි මම තාත්තට වැඳලා කියමර ගාල්ලට යන්න ඕන කියලා. ඉතින් මගේ ජීවිතේ වෙනස් කරේ ගාල්ල. ඉතින් එතනින් පටන් ගත්ත ජීවිතය අධ්‍යාපනය හදාරලා ලංකාවේ කැම්පස් යන වරම් තිබුණත් මට අර මම ඔබට කිව්වා වගේ මුලින්ම මට අවශ්‍යතාවය ඇත්තේ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන හොඳට අපේ වචනයක සල්ලි හම්බ කරගන්න. සල්ලි හම්බ කරගන්න. ඉතින් ඒක තමයි සීනේ. ඉතින් ඒ ව්‍යවසායක සීනේ පොඩි කාලෙම චූටි කාලෙම තිබුණ දෙයක්. කොහොමද ඒක ඔළුවට ආවේ? ඒක ඉතින් මෙහෙමයි
ඔබ දකිනවනේ ඉතින් ළමයි අම්මලා තාත්තලාත් එක්ක කඩේ යනකොට බඩුවක් ගන්නකොට අද අපිට හැකියාවක් නැහැ ඉතින් මේ වරන් දෙන්න. ඉතින් මගේ අම්මයි තාත්තත් ගුරුවරු. ඉතින් අපිට ඒ වෙලාවේ මට හිතුණා මගේ අම්මට තාත්තට කඩයක් වෙන්න හොඳ නැහැ මම කියන කවදාවත්. ඒක තමයි මගේ හිතරා පුංචි හිතරා දෙය කියලා මං හිතනවා. ඉතින් මම කල්පනා කරා හොඳම දේ තමයි මම මේ ව්‍යාපාරයක් කොහොමද පොඩි කාලේ පටන් ගන්න කියලා. ඉතින් ඔතම දන්නවා මල්ලි මං අපිට වීරවිලා. එතකොට වීරවිලා අපිට ඕන එකපාරටම කරන්ට් එක හම්බුණා. අපිට කරන්ට් එක තිබුණා 1900 මට මතකයි 90 වගේ මම හිතන්නේ අපි කරන්ට් එක හම්බුනේ. කරන්ට් එක හම්බුනා මම අම්මට කිව්වා ෆ්‍රිජ් එකක් කරන් දෙන්න කියලා මට. ගෙදර ෆ්‍රිජ් එකක් ගන්න කියලා. මොකද ප්‍රශ්නේ පැත්තක් නේද? කූලතරයක් බොන තියම මරු. ඉතින් ෆ්‍රිජ් එකක් ගන්නට පස්සේ මම කල්පනා කරා මේකේ මේ ප්‍රදේශයේ ඉතින් පවුල් කීපයක් හිටියා. අර පොඩි කාලේ විතර බීම් පැකට්. ඔව් බීම් පැකට්. මම මොකද කරේ රුපියල් 1000ස්සල මේ අර රුපියල් බීම් පැකට් එකක් ඉතින් අර අඟලේ මෙහෙම මේ ඉතිකල වලක් ගෙනල්ලා මම ඉතින් බීම් පැකට් හදලා ෆ්‍රිජ් එකේ දාලා රුපියල් ගන්න විකුණනවා. ඉතින් එහෙම තමයි මම මගේ ව්‍යවසායක ශේෂ්ඨය මම හිතන්නේ පටන් පොඩි කාලේ ඉඳලා. ඉතින් මේ මතක සුන්දර මතකයක් මට තියෙනවා. ඉතින් ඒ වගේ තව ගොඩක් දේවල් කියලා තියෙන සමහර දේවල් කියන්නත් බෑ ලැජ්ජයි. දැන් අපි එහෙම දෙකක් තුනකුත් කියමු. ඔබතුමා ගොඩක් අරලාගෙන මොකද මම ඇත්තටම මේ මෙතුමාගේ පෝස්ට් එකක් දකිනවා මේ සමාජ මාධ්‍ය තුල. මොකද මේ පොඩි දරුවෝ ගැන කියපු එකක්. මේ දරුවෝ හරි දුක් විඳිනවා මට හරියටම මතක නැහැ. මොකද්ද ඒකේ ඔබතුමා කියපු කතාව කියලා. මොකද්ද මේ දේශපාලඥයෝ ඇවිල්ලා හැමදාම කරේ මිනිස්සුන් රවට්ටන එක කියලා හරි කලකිරීමෙන් හිතුව ඔබතුමා කතා කරන වීඩියෝ එකකුත් මම දැක්ක. ඉතින් මම හිතුවා ඇත්තටම කවුද මේ? ඉතින් ඉතින් මම කොහොම හරි අමාරුවේ නම්බර් එක හොයාගත්ත මෙතුමගේ නම්බර් එක හොයාගෙන කතා කරලා කිව්වා මේ අනේ සර් කියලා කතා කරේ ඉස්සල්ලා මම සර් මේ මට වත් එක ඉන්ටර්වියු එකක් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවෙම කිව්වා මේ දැන් ඇයි සර් කියන්නේ මට? සර් කියන්න එපා අයියේ කියත්තකෝ. දැන් කවුද මල්ලිවා කියලා කිව්වා. මට අමතක වෙස්සයි කෝල් එක. එහෙම මාලිගර වෙලා මම කිව්වා අනේ මේ මම මෙහෙම ටෝක් විත් ඇයිස් YouTube channel එකේ මට වීඩියෝ එකක් කරන්න ඕනේ. එහෙම කිව්වට පස්සේ මල්ලි කරමු. මම මේ ඩිගේ ගොඩක් කාර්යබහුලයි අල්ලගන්නවා. මේ මට හරියට මේ මූණක් කටක් හොදන්න වෙලාවක් නැහැ. ඒත් මල්ලි කමන්න අපි කතා කරමු කියලා. ඉතින් අන්න එහෙම තමයි මේ කතාවට මේ මුල පාදක උනේ. එහෙම තමයි මම ඔබ අඳුරගත්තේ. ඇත්තට මොකක්ද මේ කතාව? දැන් මෙහෙමයි. දැන් ඇයි ඔබතුමාට ඇත්තට කලකිරිලා? කලකිරිලා කියලා කියන්නේ අපි ඇත්තටම අපි දේශපාලනය කරන්න ඕනේ මිස් නෙමෙයි. මොකද අපි මේ ලංකාවේ නෙමෙයි යමක් කරන අය. අපිට දේශපාලනය කරන්න අවස්ථාවක් නැහැ. හැබැයි පසුගිය කාල දැක්කම දැකලා තියෙනවා ඇති දැන් දේශපාලඥය කියලා කියන චරිතය තමයි මිනිහෙකුට තේරෙන්නේ අපේ සාමාන්‍ය ජනතාවට. නේද මේ නැෂනල් ලැක් ඇඳ දේශපාලඥය කියනකොට മന്ത്രിතුමා කියලා කියන්නේ නැෂනල් ලැක් ඇඳගත්තු පුද්ගලයෙක්. മന്ത്രിතුමා කියලා කියන්නේ නැෂනල් ලැක් ඇඳ පුද්ගලයෙක්. ඔය ඒක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ තියෙන. එතකොට නැෂනල් ලැක් ඇඳගල පුද්ගලයෙක් ගමට දෙනවා. එයාලා දන්නවා මේ සාමාන්‍ය ජනතාව රවට්ටන්නේ කොහොමද කියලා. රවට්ටන්නේ කොහොමද? මොකද මේ දුප්පත් ඇත්තක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තම මම හිතන්නේ මේකෙන් අඩු ආදායම් ලාභේ පවුලට වැඩිපුර වෙන්නේ. ගොඩක් කෙනෙක් කුලි වැඩ කරන ජනතාව. එතකොට මෙයාලා කරන්නේ මැතරණයක් තියන්න රජය ප්ලෑන් කරන මාස කීපයක් කලින් මේ දේශපාලඥයන් අපි වගේ කට්ටිය හම්බ වෙනවා. අපි ව්‍යාපාරිකයනේ. ඇවිල්ලා කියනවා අපිට උදව් කරන්න. ඉතින් අපි අපේ ව්‍යාපාර ශේෂ්ත්‍රය අපේ තියෙනවා. CSR activities corporate social responsibility කියලා කියන්නේ අපි සමාජ සත්කාර වෙනුවෙන් අපි යම්කිසි කොටසක් අපි උපයන මුදලෙන් අපි අයින් කරන මොකද අපි මේ රටට සේවයක් කරන්න නම් අපි අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේවා අපේ කාර්ය බහුලයි. එතන මොනවද දෙන්න ඕනේ කියලා අපි පිට කොටුවට කතා කරලා ඉතින් අරන් දෙනවා. මෙයාලා කරන්නේ මේවා ගොඩ ගහන් තියන් ඉඳලා ඡන්ද කිට්ටු වෙනකොට ගමට ගිහිල්ලා ඉතින් අර ගමේ ඉන දුප්පත් මිනිස්සුර එකට අනැමතුම ආවිලා മന്ത്രിතුමාට පොත් බෙදෙනවා. අනේ එයාගේ සල්ලිත් නෙමෙයි. ඔව් එයාගේ සල්ලිත් නෑ නමුත් බෙදෙනවා. බෙදරුවම දැන් මේ පොත් ටික බෙදන්නේ අහිංසක මිනිස්සු ගේට්ටුව කඩ දුවගෙන එන්නේ. අර නැෂනල් එක අපේ නැෂනල් එකට අපි ලැජ්ජයි මේ කරන වැඩේ. මොකද අපි ජාතික ඇඳුමනේ ඒක. ඔව්. ඉතින් මන්ත්‍රීතුමා කඩ දුවගෙන ඇවිල්ලා ඉතින් අර වැඳලා අර පොත් ටික අරගෙන හැමදාම ඡන්ද දෙනවනේ. දැන් අවුරුදු 50ක් විතර කරේ මේකනේ. හැමදාම පොත් බෑග් එකටයි සපත්තු කෝට්ටේ වටේ හාල් කිලෝ පහකට ඡන්ද දෙලා තියෙන්නේ. මේක තමයි මේ ඩිස්ත්‍රික්කේ ඇත්තම වෙලා තියෙන්නේ. ඒක තමයි මේගොල්ලෝ මෙතන කරන මේ දේශපාලන මාර්ගය. අපි ඇත්තටම අපි මේ අපේ ඉන්න මේ ජනතාව මේ දුප්පත් මිනිස්සු මේ පොත් ටිකයි හාල් කිලෝ පහයි බෙදනවා වෙනුවට මේ එක මිනිස්සුන් 10 දෙනෙක්ගේ ආර්ථිකය නක් ගන්න වැඩපිළිවෙලක් මේ එක දේශපාලනය කරලා දෙනවද? ඒ කියන්නේ අපි පවුල් 10ක් ගන්නකො. පවුල් 10ක් අපි අරගෙන හරි හොඳ අඩුම ගානේ අපි කියමු නියන් ආපකඩයක් දාගන්න අඩුම වශයෙන්. එහෙම නැත්නම් ඔබතුමා දන්න මම දැකපු හොඳම ව්‍යවසායකයා සහ ව්‍යාපාරික තමයි අර බාරක ගාව කඩල විකුණන මනුස්සයා. ඇයි ඔබතුමා හැමදියා කඩල විකුණන කෙනා ඔයා බලන්න
මම දැකලා තියෙනවා රෑ 11න් පස්සේ ලංකාවේ තියෙන කිසිම කඩල කලත් එක. ඒක කඩල කෝපයක් අපිට ඉතිරිලා තියෙනවා. නෑ දැකලා. එතකොට මේ කඩල වේගොන්න මිනිස්සු දන්නවා එයාගේ බිස්නස් එක මේක. එතකොට එයා බාරෙන් ගාම එක තියාගෙන එයා plan කරනවා බලනවා අද සිකුරාදා. ඒකල කියන්නේ අද ගොඩක් කට්ටිය අවසන් drink එකක් දාන දවසේ මේ ඉතින් මම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට හැටියට. එතකොට එදාට එයා කඩල වැඩිපුර තම්බනවා. එතකොට වැස්ස දවසක් තියෙනවා නම් බලනවා වැඩිපුර බිස්නස් එකක් තියන්නේ අඩුවෙන් තම්බනවා. පඩි දවස අනිවාර්යෙන් වැඩියෙන් තම්බනවා. ඉතින් මේ වගේ මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මොනවාරි උත්සවයක් තියෙනවා වැඩියෙන් තම්බනවා. එතකොට මේ කුඩා ව්‍යාපාරික ව්‍යවසායකයෙක් අපි ඇත්තටම හොඳ ව්‍යවසායකයෙක්. මොකද මේ බුද්ධියක් තියෙන කෙනෙක් තමයි මේ කඩල කරත් කරන මනුස්සයා. ඉතින් අපි මේ වගේ කට්ටිය අගය කරන්න ඕනේ. මේ සමාජයේ දැන් අපි මේ සමාජයේ දකින්නේ මේ කුඩා මිනිසුන් නම් අපි පාගල දාලා තියෙන හැබැයි මේ කඩල කරත් කවදාකවත් ආගේ සමෘද්ධිය ගන්නවද? අස්වැසුම ගන්නවද නැහැනේ. ඒගොල්ලෝ රටට බරක් නෙවෙයි ජීවත් වෙන පිරිසක්. ඉතින් අපි අඩුම ගන්න මේ පොඩි තැනින් පටන් අරගෙන තමයි රට හදන්න ඕනේ. ඉතින් අපේ අපි කියන්නේ මේ දේශපාලඥයන් තිබුණා අඩුම ගන්න එක ගමකින් මේ වගේ දහ දෙනෙක් තෝරගෙන ඒ තමන්ගේ ව්‍යාපාර නෙමෙයි නැත්නම් විසායකත්ව දිනු කරන්න වැඩි බලක් මේ රටේ හැදුවනම් අද ගම් 10 ගමක 10ක් හැදෙනකොට ඒ යටතේ තව 100ක් රැකියාවස් තිබී වෙනවා. එතකොට ඔය සමුරුදි අස්වැසුම මේ වගේ දේවල් ගේන්න කියන්නේ පිනට කරන දේවල් ගේන්න ඕනේ නැහනේ. අපි කරේ නැත්තේ මේකයි. දේශපාලඥයන් හැමතිස්සෙම කරේ මේ ජනතාව රවට්ටුවා. ජනතාව රවට්ටලා මොකද කරේ? අර ඡන්දේ ලබා ගන්න අවශ්‍ය නිසා මේ ජනතාව දේශපාලඥයන්ගේ ගැත්තේ බඩපත් කරනවා. ඕක තමයි ඉතින් වෙලා තියෙන්නේ. ඉතින් හැමදාම එතකොට ඡන්ද ගන්න පුළුවන්. හැමදාම ඡන්ද ගන්න පුළුවන්. ඔබ මාලා කාන් තිබ්බනේ ඒක. ඡන්ද ගන්න. ඉතින් මට එහෙමද මං කියන්නේ මට එහෙම දේශපාලනය කරන අවස්ථාවක් නැහැ කියලා. මොකද මම පොඩි කාලේ ඉඳලා මං කිව්වා අමාරුයි හම්බ කරගෙන අපි හොඳ තලයේ කියනවා. ඉතින් මගේ ඇමරිකාවෙත් බිස්නස් තියෙනවා. අවුරුදු 7ක් එක දිගට ජීවත් වුණේ ඇමරිකාවේ. ඉතින් අර ඇහුවාගේ ඉතින් ඇත්තටම ඉතින් සුන්දර පඩි කරනවා අපි. සෙල්ලම් කෙනෙක් නෙමෙයි අම්මතොට අපේ ගමේ වචනේ මගේ සුද්දට පඩි ගෙව්වා. ඒ රැමිනුගේද ලංකාවට ගේන්නේ? US ඩොලර්ස් ලංකාවට ගේන්නේ. මම කුරුණෑගල ප්‍රදේශයේ ඔබතුමාට මේ ආණ්ඩුවෙන් සම්මානයක් දෙන්න ඕනේ මේ කරන වැඩේට. ඇත්තටම ආණ්ඩුවෙන් ඉතින් ආණ්ඩුවෙන් කරන්න ඕනේ වැඩේ. ආණ්ඩුවෙන් මට ඉතින් ඇත්තටම දේශමාන සම්මානේ හම්බුණා. නමුත් මට ඉතින් ඔය පට්ටම්බුලේ වැඩක් නැහැ නේ. මම ඔබ තියාගෙන යන්නේ නැහැ. මං අතර මේ වෙලාවේ වුණත් අතර මැතිවරණයේදී සමහරවයි මට කියනවා ඉතින් ආචාර්ය උපාධිය තියෙනවා දාන්න කියලා. ඉතින් අපේ තියෙන දැනුම අපිට තියාගත්ත මැති අපි ඔක ලෝකෙට ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය නැහැනේ. මම ඇත්තටම එක එක්තරා දිනයක මම යනවා දඹුල්ලේ. දඹුල්ල යනකොට මට හම්බෙනවා මේ සුන්දර මිනිස්සෙක්. එයා සර නියම තැනක් තියෙනවා යන්න පොඩ්ඩක් බලන්න කියලා ඉවරලා මේ දඹුල්ලේ පොඩ්ඩක් ඇද ඒ ගම මට මතක නැහැ. හොඳ තරුණයෙක්. මැටි වලින් හදපු සාමාන්‍ය කබානස් 10ක් ගහලා මෑ මොකද කරන්නේ? ඒක අක්කර 30ක ඉඩමක්. ඒකේ හදන්නේ ඔක්කොම එලවලු බවන්නේ. මේ ඔක්කොම ගවිතන් කරන්නේ කවුද දන්නවද? ඇවිල්ලා සුද්දෝ නෑ. විදේශිකයන් ඇවිල්ලා විදේශිකයන්ට අමුඩේ ගස්සලා. හරි විහිළුනේ මේ කියන්නේ. විදේශිකයන් අමුඩේ ගස්සලා විදේශිකයන් කුඹුරට බස්සලා කුඹුරු කරනවා, ඊළඟට පැලෙන් දනවා, මේව කරලා ඒගොල්ලොන්ටම කියලා මේව කඩලා කනවා. ඉතින් මට ඒක බලන්නේ මට හිනහත් ගියා. අපි ඒ කාලේ කරපු අපි සුද්ධ අපිට කරපු දේ මූ ගනලා සුද්ධට කියලාම කරනවා කියලා. ඉතින් මෙන්න මේක තමයි විවසායකත්වය කියලා මූ ඒ අදාළ ඒ කුඩා කබානෙක් කරන ව්‍යාපාරය කරන මිනිස්සු මම ඇහුවා මල්ලි කීයක් විතර හොයනවද කියලා. මාසෙකට ලක්ෂ 20ක් විතර හොයනවා කියලා. ඉතින් සුද්ධොන්ට අමුඩ ගස්සලා අපේම ලංකාවට ගෙනලා කුඹුරු කරවල වෙන ලක්ෂ සල්ලි ගමසල්ලි ගන්නවා. ඉතින් අන්න ඒක තමයි විවසායකත්වය කියලා. ඒක සම්පතක් මිනිස් සම්පතක් තියෙන දිස්ත්‍රික්කයක්. ඉතින් අපිට ඇත්තටම බලුවන් මේ ඉන්න මේ අහිංසක මිනිස්සු ටික අල්ලගෙන හොඳ වැඩේ පිළිවෙලක් ගෙනවත් මේ දිස්ත්‍රික්කයට කොහේවත් ජනසවිය අස්වැසම ගේන්න ඕනේ නැහැ. එතකොට දැන් ඔබතුමා ওই කියන්නේ බරපතල කතාවක්. මොකද ඔබතුමා ওই කියන කතාවෙන් ඔබතුමා ওই දේ මේ දිස්ත්‍රික්කය තුල කරොත් ආයි සම්ප්‍රදායික දේශපාලඥයෙක් ඡන්දිල්ලන්න වෙන්නේ නැහැ. ඔබතුමා සියලුම දේශපාලඥයන්ට ගැහිල්ලක් කරන්නේ මගේ විදියට කිව්වොත්. නෑ උන්ට බඩු දීලානේ උන් හැමදාම අපි වැන්දුවේ. අපි කියන අපේ ජනතාව. ඉතින් දැන් ඔබතුමා කියන විදියට විවසායකයෝ බිහි වුණොත් දේශපාලඥයාවට යන්න ඉතින් එතකොට ඔබතුමාලට පාඩුවිනේ. දෙයනේ. ඉතින් මෙහෙමයි දැන් මම ඇත්තටම මම මැතිවරණ වේදිකාවට එන්නේ මට ආරාධනය කරන දිල්ජවර මැතිතුමා. නැත්තම් ඇත්තටම එතුමාටත් මම බෑ කියලා කිව්වා. හැබැයි එතුමා කිව්වා මල්ලි ඕගොල්ලෝ වගේ ටීම් එකක්වත් මේ රට හදන්න එන්නේ නැත්තම් ඉතින් මේ රට හදන්නේ කවුද? ඒක නිසා තමයි මම ඇත්තටම මේ තීරණය කරේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මම ඉපදුන තැනට එනවා කියලා. ඉතින් ඇත්තටම අපේ කල යුත්තේ ව්‍යාපාරික ප්‍රජා විදියට විසාගත්ත ප්‍රජා විදියට අපි කල යුත්තේ මේ රටේ අඩුම ගන්න ඉන්න මේ වගේ පෞල් කීපයක් තෝරගෙන හැම ගමකෙම එයාලගේ තමන්ගේ ආර්ථිකය
රක් ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඒ ගමට ගේන එක තමයි මං හිතන්නේ අපි කලියුත්. එහෙම නැතුව නැත්තම් ওই පොත් බෙදෙන එක සපත්තු බෙදෙන එක තකරන් 10000ක් බෙදෙන එක නෙමෙයි. එහෙම බෙදුවත් අපි හැමදාම ලෝකෙට ණය වෙන ආර්ථිකයකට අපි දැනටේ තියෙන ණය බර ඒ නිදහස් වෙන්න මම නම් දකින්නේ නැ වෙන ක්‍රමයක්. මේ ක්‍රමය ඇත්තටම මේ රට හඳුනල දුන්නේ අපේ පක්ෂ නායකතුමා දිලිජයවිර මැතිතුමා. එතුමාට හොඳ දැක්මක් තියෙනවා, හොඳ නායකයෙක්, හොඳ මිත්‍රයෙක්. මං හිතන්නේ මේ සංකල්පය ගමට ගෙන આવොත් දේශපාලඥය කියන චරිතය අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හොඳ සිතුවිල්ල. ඇත්තටම මේ කාලේ දේශපාලඥයන්ගෙන් අහන්න හම්බ වෙන්නේ නැති දෙයක්. ඇත්තටම අයියේ දැන් ඔයාගේ වචනෙම කිව්වොත් අයියේ මේ මම දේශපාලනේ මට පෙන්වන්න බෑ. මම කතා කරපු පළවෙනි කෝල් එකේම කිව්වා අපි ලොකු කෝල් එකක හිටියේ මට දේශපාලනේ තිත්තයි. මම එකෙක්ට මගේ චැනල් එකේ 2019 ගෝඨාභය රාජපක්ෂ කියන කෙනාට අපි සහයෝගය ලබා දෙන මගේ ජීවිතේම පා වෙනවා. මොකද එච්චරට තරුණයන්ගේ හීන මරලා කාලා කුඩු නාස්ති කරලා දැම්මනේ. ඒක අපි මම දන්නේ කොහොම හරි ආණ්ඩුවෙන් ඒක උනේ. ඊට පස්සේ නිකන් මම කැමති වුණා මගේ කටෙන් නිකන් ආසාවටවත් වචනයක් එළියට දාන්න තිරිසන් දේශපාලඥයෝ මගන තිරිසන් දේශපාලඥයෝ වෙනුවෙන් මට වචනයක්වත් එළියට දාන්න ඕනේ. හැබැයි මෙතුමා වෙනුවෙන් මෙතුමාගේ මම ඔබතුමාගේ මම TikTok එක දැක්කා. ප්‍රසාද් මංජුල කියන TikTok එක. මං යටටම ගිහිල්ලා බැලුවා හරි වෙනස්. මම දකිනවා වේදිකාවල ඈ මම බස් එකක් දෙනවා ඈ මම බස් බෙදනවා. මේක කතා කියන එක එක ඒව දෙනවා අරක දෙනවා පාර හදනවා මෙහෙම මෙතුමාගේ කිසිම තැනක දෙනවා නිකන් දෙනවා පිනට දෙනවා කියලා නෑ. මම දැක්කා මොකද මාළු වාට මාළුවෙක් දෙන්න නැතුව මම බිලී පිටක් දෙන්නම් මාළු අල්ලගෙන හරි වෙනස්. හරිම වෙනස්. ඇත්තටම මේක තමයි වෙන්න ඕනේ. දැන් අපි වෙන රටවල් වල ට්‍රැවල් කරනවා. ඒ රටවල් වල ගවර්න්මන්ට් ඒ විදිහට තමයි කරන්නේ. මිනිස්සුන්ට මේ නිකන් දෙන්නේ නැහැ. මිනිස්සුන්ට හැමතිස්සම මේ අර මොකද කියන්නේ අර මේ ආයෝජනයක් කරන ආණ්ඩුව විසින් මෙන්න මේ ගන්න හරි මේක පියවන්න කියලා. මේ මොටිවේට් කරනවා. මොටිවේට් කරනවා. එතකොට මේ මිනිස්සු ඉස්සරහට යනවා. මේ මිනිස්සුන්ට මාළුවෙක් දුන්නොත් කෑව ඉවරයි. ඔබතුමාගේ කතාව මේක. කෑව ඉවරයි. හැබැයි බිලිපිත්තක් දුන්නොත් හැමදාටම මාළු අල්ලගෙන කන්න පුළුවන්. අන්න ඒක ශක්තිමත් කරන ඒ වගේ කෙනෙක්ද මම ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා බලුවා. ඇත්තටම ඔබතුමා මතක තියාගන්න මම මේ සමස්තයක් වූ මගේ සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නවා 105කට අධික ප්‍රමාණයක් ඔක්කොටම කියන්නේ ඇත්තටම දැකපු වෙනස්ම පොලිටිෂියන් කෙනෙක් හැබැයි පොලිටිෂියන් කෙනෙක් නෙමෙයි. ඔකේ වචන අන්න ඒකයි මම ඇත්තටම ඇවිල්ලා කතා කරලා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවේ ඔබතුමත් එක්ක. මොකද ඇත්තටම අපේ රටට වටින්න මේ වගේ මිනිස්සු. අනුර කුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා ඇත්තටම මේ කුණු පාර්ලිමේන්තුව සුද්ධ කරලා දැම්මා. හොර හැත්තම එලෙව්වා. අනේ ආයි වැඳලා කියන්නේ හොර හැත්තක් නම් ඕක ඇතුළට ගිනියන්න එපා. මොකද ගියොත් ආයි වෙන්නේ අපේ ලංකාවට අර වෙච්ච ටිකම. ඇත්තටම ඒ වගේ දෙයක් කරන්න නැතුව ජනතාවට ඉල්ලන් තියන්නේ උගත් බුද්ධිමත් පිරිසක් යවන්න. දැන් මෙතුමා ඉන්නවා. මෙතුමා වගේ තව අය ඇති තව. දැන් ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමා ඉන්න. ඉතින් එතකොට තව දිස්ත්‍රික්ක තියෙනවා. ඉතින් ඒ දිස්ත්‍රික්ක වලත් ඇති ඇත්තටම උගත් බුද්ධිමත් විවසායකත්වයෙන් පිරි මිනිස්සු. ඒ මිනිස්සුන් යවන්න. මොකද ඇත්තටම මෙතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා බලද්දි මෙතුමාට ඇත්තටම මටත් තාම හිතා ගන්න බෑ. මේ දේශපාලනය කියන කුණු කොටුවට බැත් කියලා ඇත්තටම දේශපාලනයක් වැඩක් නැහැ. ඉතින් කතා කරද්දි තේරුණා මෙතුමාගේ අම්මගේ අම්මා කියලා තියෙනවා ඔබතුමාට පොඩි කාලේ මේ ඔබතුමාට කෝල්ලෙන් කියපු එක. මේ රටට වැඩදායි පුද්ගලෙක් වෙන්න කියලා. හැබැයි අම්මා කියපු එක අම්මට ඒක ආයි දේශපාලනයට නැගුවම ආයි අම්ම බයිනවනේ කියලා. ඊට පස්සේ තමයි අම්මට පැහැදිලි කරලා දෙන්නේ මෙතුමා මේ. නෑ මං ඒකට නෙමෙයි මේ මට ඇත්තටම මේ හම්බන්තොට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒකට බලය ඕනේ. සල්ලි විතරක් තිබිලා මදි කියලා ඔබතුමා එහෙම කතාවක් කියලා. ඉතින් එන අමාරුවෙන් තමයි ගෙදර ෂේප් කරන් තියෙන වැඩේට. හරි සුන්දර මිනිස්සෙක්. ඉතින් අන්න ඒකයි මම මෙතුමත් එක්ක කතා බහ කරන්න. ඉතින් ඒත් එක්කම අහන්න ඕන තව ප්‍රශ්නයක්. මොකද මේ ඔබතුමා TikTok එකේ ආප්ප කනවා අපි දකිනවා හෙනට. ආප්ප කනවා මොකද්ද මේ කතාව? පොඩ්ඩක් අපි කතා කරමු. ඔබතුමා මේ මම මගේ වචන කිව්වා ඔබතුමා කෝටිපති ව්‍යාපාරික. ඇයි කෝටිපති ව්‍යාපාරික පොඩි කඩේකින් ආප්ප කන්නේ? ඒ කෝටිපති වර ආප්ප කන්න බැරිද? අපි පොඩි කාලේ ගෑවනම් පොඩි කාලේ අපිට ආප්පයක් කෑන ලුණු මිස්ටයක් එක්ක ප්ලේන් ටිකක් ගැව්වනම් අපි කොච්චර හම්බ කරත් දැන් මම ඇත්තටම සරල කෙනෙක් කියලා කියන්නේ මම කියන්නේ මගේ ගෙදර හැම වෙලාවෙම මම ආස ගන්න පොල් සම්බුලේ කරවල තෙල් අලපත් මේක ඉතින් අපේ පොඩි කාලේ කැමැත්තේනේ. ඉතින් මේක අපි කොච්චර හම්බ කරත් මොන රටවල ගිහලා මොන ව්‍යාපාර කළත් අපි ආස දෙයි. ඉතින් අනිත් එක තමයි දැන් විශේෂයක් ගත්තම දැන් ආප්ප කඩෙන් ආප්පයක් කෑවම මතක තියාගන්න දැන් අපි අද දකින කඩේ නෙමෙයි මම දැකලා තියෙන ඒ වගේ ගොඩක් තැන් ඇතර මේ දිස්ත්‍රික්කේ කුඩා කල මම පොඩි කාලේ ආප කඩේ අද ඇතර ලොකු කඩයක් වෙලා ලොකු හොටලයක් වෙලා රෙස්ටුරන්ට් එකක් වෙලා පිරේ දැක්කම සතුටුයි. ඉතින් අපි අර සංකල්පයක් විතර මම කියන්නේ ඒක සාමාන්‍යයෙන් තමයි මම ඇති කරන වේදිකාවේ දැන් පහුගිය දවස් වල එක අම්ම කෙනෙක් ආවා. අම්ම කෙනෙක් වෙලා මට කිව්වා මේ පුතේ මට පුළුවන් නම් මට ජීවත් වෙන විදියක් නැහැ මට හැබැයි හොඳට ආප හදන්න පුළුවන් මට ආප තාච්චි දෙකකෝයි ගෑස් ලිප් එකකෝයි ගෑස් ලිනු අරන් දෙන්න කියලා. ඉතින් මගේ අම්මට කිව්වා
මම අනිවාර්යෙන් මේ දේ කරනවා. හැබැයි මේ වෙලාවේ අපිට මැතිවරණයක් තියලා මේ දේ කරන්න බෑ. හැබැයි මේ වගේ ඉන්න ජනතාව ගොඩක් ඉන්නවා මේ දිස්ත්‍රික්කේ. ඇත්තටම ඉන්නවා සාමාන්‍ය පවුල් ප්‍රමාණයක්. මේ වගේ පොඩි පොඩි තල්ලුවක් දුන්නොත් නැගල ගන්න පුළුවන්. ඉතින් අපි මේ දේ කරන්න මොන අපි ආප කනතරමර තමයි මේගොල්ලෝ ගැටෙන්නේ. දවස් කීලා ආපයක් ගන්න. ඔයත් කෑවත් තව කෙනෙක් හදනවනේ. අනිවාර්යයෙන්. ඉතින් අපි මේ හැමදෙස්සෙම ගිහලා 5 star hotel වලින් කන්න ඕනේ නැහැ. අන්තිමට අපි කොච්චර හම්බ කරත් කොතනද යන්න කියලා කියන්නේ. වලඩ. ආන්නේ කියන්නේ අපි කියනවා අපි අපේ කුඩා කාලේ කොතනද වැලිගම. වැලිගම ගැන කියන්නේ අපි වාචන තමයි භාෂාව කියන්නේ. ඒත් අපේ අපේ අධ්‍යාපන ක්‍රමයේ අපි අපේ දරුවන්ට නිකන් ඉගන්වනවා නම් මේ රජය අපේ වගකීමක් තියෙනවා. එහෙනම් අපි හොන්දරකට ආවම මේ රට වෙනුවෙන් පොඩි දෙයක් කර යමු දෙයක් හරි කරන්න. ඉතින් ඒක තමයි මම ඇත්තටම දකින්නේ. අපි දැන් හොන්දරකට ඇවිල්ලා තියෙනවා. අපි අමාරුවෙන් හම්බ කරගත්ත ඒ මුදලෙන් කොටසක් මේ දිස්ත්‍රික්කේ අහිංසක ජනතාවට වියදම් කරා කියලා කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඒක අපි අර යන තැනට කරගන්න දෙයක් කියලා මම හිතන්නේ. ඔබතුමා දේශපාලනේ නිසාද මේ දේවල් කරන්න බලන්නේ? නෑ නෑ මම මේ දේශපාලනේක මම ගැන හොයලා බලන්නකෝ. මම අවුරුදු ගාන දන්සල් දෙනවා මේක උදව් කරනවා ඕන දේවල් කරනවා මේ දේශපාලනේ තුන් හිතේවත් මගේ අදහසක් තිබුණා. මේ ගිය මාසේ පස් වෙනි තමයි හදිසි තීරණයක් ගත්තේ මේ දිලිතය නිසා. ඒ දින විපක්ෂ හොඳ නැද්ද? නෑ මම ඔබතුමාගේ දැක්කා එඩිතර විපක්ෂය. ඉතින් තියෙන විපක්ෂය හොඳ නම් තියෙන ඉන්න විපක්ෂ නායකතුමා එඩිතර නම් ශක්තිමත් නම් මේ සැරේ ආණ්ඩුව ගන්න තිබ්බනේ. ඉතින් ඔබතුමාට ජපන් බැරිද? මම ජපානේ කොරේ මගේ ව්‍යාපාර තියෙනවා. මං හැබැයි ඔය අපි විපක්ෂ නායකතුමා වගේ ගොම්මඩ කරන්නේ නැහැ. ඉතින් ඔබතුමාට පුළුවන් නේ සම්පත් ගේන්න ජපන් වා සම්පත් බහුල ජපන් ජාතියේ සම්පත් ගේන්න. මම ඇත්තටම නිකන් දෙන්න පුළුවන් නෑ. මේ දිස්ත්‍රික්කේ මම රැකියා අවස්ථා 10-12000 ගෙනාවා. හැබැයි මේ දූෂිත දේශපාලනඥයන් තමයි ගියාණ්ඩුවේ හිටියේ මට ඒක කරන්න දුන්නේ නැහැ. හැබැයි මම හිතනවා මේ පත් වෙන ආණ්ඩුව ජාතික ජනබලයේ ආණ්ඩුව පගාව ගන්න නැති කොමිස් ගන්න නැති හොඳ ආණ්ඩුවක් අපි ඒකට සහයෝගය දෙන්න ඕනේ. අන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා විපක්ෂයක් විදිහට අපි හොඳ ගමනක් යන්න පුළුවන් මේ දිස්ත්‍රික්කයට. හොඳ විදේශ රැකියාව සපවණයක් මම මැදිහත්ලා පර්සලි මට ගේන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඇයි ඔබතුමා ආණ්ඩුවට මඩ ප්‍රහාරයක් කරලා කරන්නේ නැත්තේ? ඒ ගහන්න නැත්තේ? නෑ මෙහෙමයි දැන් අපි අලුත් මේ ආණ්ඩුව පත් කරන අපි ජනතාවනේ 103ක් තිබුණු ප්‍රතිශතය 142ක් ගියනේ කවුද? අපි එන මේ පාක්ෂිකයෝ මේක මේ JP කියලා ඉස්ටිකර ගහපු කට්ටිය නෙවෙයි. මේ ඉන්නේ අපේ සාමාන්‍ය ජනතාව. එතකොට ජනතාව මේ වෙලාවේ ආණ්ඩුවක් පත් කරගන්න උත්සාහ කරන රට හොඳ දෙයක් වෙයි කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? ඒකට උදව් කරලා මේ වෙලාවේ නෑ අපි දකින්නවා ඒකට ගහන කට්ටිය ඉන්නේ හැමදැනම. මල්ලි මේලා රවටවන් රට කැඩෙන්නද? මේ ආර්ථික වටනද නෑනේ. එහෙනම් අපි බුද්ධිමත් කණ්ඩායමක් විතර විපක්ෂයට ගිහිල්ලා මොකද කරන්නේ? මේ රට ගෙනියන කණ්ඩායමට ශක්තියක් වෙන්න සපෝට් එකක් දෙන්න මම දකින්නේ ඒකයි. හැබැයි යම් කිසි වෙලාවක කරගන්න බැරුණත් බාර ගන්න වෙනම කතාව. අපිට ඒකට හයියක් තියෙනවා. අපි අර මේ සරිත් මහත්තයාගේ පැනල යන්නේ නැහැ. හරි මොකද අපි ව්‍යාපාර ක්ෂේත්‍රය අපි කරන්න පුළුවන් දේ අපි කරලා තියෙනවා. අපි ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ කළ යුත්තේ මේ පවතින ආණ්ඩුවේ ශක්තියක් වෙන එක විතරයි මම දකින්නේ මෙච්චරයි. මම මේ වෙලාවේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මගේ ගෞරවය බුද කරනව හදවතින්ම පැවති දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන්න අපේ ජනතාව ඡන්දයක් දුන්නේ වෙලාවේ අනුර කුමාර ජනාධිපතිතුමාට. ඒ වෙලාවේ ගත්ත තීරණය මම ඉෂටයි. හැබැයි දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ශක්තිමත් විපක්ෂයක් හදාගන්න අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් අපි බුද්ධිමත් ජනතාවට අපි කියන්නේ අපි වෙනෙනොත් ඔබගේ ඡන්දයක් ලබා දෙලා ශක්තිමත් විපක්ෂයක් හදාගන්න ආණ්ඩුවට ශක්තියක් කියන කඩාවටනනේ හොනේ ආණ්ඩුවට ශක්තියක් කියන තමයි අපි ඉන්නන්නේ. මේ වගේම එක දෙයක් කියන්න ඕන මගේ බලාපොරොත්තු වන්නේ මේ සදාකල් පාර්ලිමේන්තු ඉන්න. මොකද අපි එක ටර්ම් එකක් කර ටර්ම් දෙකක් කර ඉඳලා අපි තරුණ කණ්ඩායමකට අවස්ථාව දීලා අපි යන්න ඕනේ. මොකද අපිට ව්‍යාපාර කරන්න අපේ ව්‍යවසායකත්වයක් තියෙන නිසා අපි ව්‍යාපාර කරගෙන ඉන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් නමුත් දැන් මේ වැඩේට බැස්ස නිසා ඉදිරි වසර 10 ඇතුළත මේ වැඩේ කරලා තරුණ කණ්ඩායමක් හදලා අපි ආයෙ ගිහිල්ලා අපේ කාර්යය කරනවා. ඒක තමයි අපි දැක්ම. අනිවාර්යයෙන් ඒක තමයි දේශපාලනය තුළ විය යුතු දේ. අනේ ඇත්තටම මම දැක්ක ඔබතුමාගේ TikTok එකක් හරියට හිතට වැදුන එක. ඔබතුමාගේ පුංචි දියණිය ඔබතුමා හරි ආදරෙන් වැළඳගෙන ඉන්නවා. මට ඔබතුමාගේ බිරිඳ කියනවා අනේ බලන්න මල්ලි මේ අපේ මගේ මහත්ය මේ දේශපාලනයට ඇවිල්ලා මට දැන් මගේ මහත්යත් නැහැ මහත්යව හොයාගන්නත් නැහැ මගේ දුර තාත්තත් නැහැ කියලා. ඔබතුමා කොහොමද මේක බැලන්ස් කරන්නේ? ඔබතුමා කොහොමද මේක මැනේජ් කරන්නේ? ඇත්තට මමත් තාත්ත කෙනෙක්නේ. එතකොට මම චූටි කාලේ මගේ පොඩි කාලේ ඉඳලා මගේ දූ හැදුනේ මංගාවමයි. අම්මටත් වැඩිය ඇත්තටම ඉන්නේ මංගාව. ඉතින් ඔබ දුවෙක් තාත්ත කෙනෙක් කියන්නේ තාත්තට දුවෙක් කියන්නේ ඒ කියලා. සෑහෙන බැඳීමක් තියෙනවා අපි දෙන්න අතර. ඉතින් නමුත් අර මේ තමයි මම හිතන්නේ මගේ ජීවිතේ මගේ දූගෙන් ඈත් වෙලා ඉඳපු එකම කාලේ. ඉතින් කවදාවත් මෙච්චර කාලයක් මම හිතන්නේ අපි නොමිනේෂන් දුන්නේ 11 වෙනිදා ඉඳලා අද වෙනකම් මම තාම කොළඹ ගියේ නැහැ. මම මේ ජනතාව වෙනුවෙන් කැප වෙලා මගේ
මගේ ඇත්තම කියනවා මේ ඒ ආදරය දුරදිවි ආදරයතර කරන් තිබෙන අවස්ථාව නැති කරගෙන මේ ජනතාව වෙනුවෙන් කැප වෙලා මෙදුවන්නේ හැබැයි ඉතින් මට හැමදාම දුක කතා කරනවා උදේ පාන්දර 6:00 ඉස්කෝලෙන් ලෑස්තිලා කතා කරනවා ආයෙ ඉතින් රැ නිදා ගන්න කියලා කතා කරනවා සමහරවිට මීට් එක ගිරියොත් දැන් ඒකත් කරගෙන වෙලාවක් නැහැ අර සමහර වෙලාවට දැන් ඔය අපිට අපි යනකොට අපිට පොඩක් මහන්සි වෙනවා තෙහෙට්ටු වෙනවා ඉතින් කෙල්ලකින් කොල්ලක් ආවා ආයි හරියනවා ඉතින් ආයි නෝගේ කෙල්ලමට කතා කරලා පිට එකක් දෙනවනේ කිරෙල්ලා ඉතින් ඇත්තට මටත් වැඩිය මගේ දුරතම යාසම දේශපාලනික දකින්න ඉතින් දුව වෙනුවෙන් එහෙනම් මම ප්‍රාර්ථනා කරන වැඩසටහන අවසන් කරන්න කලින් ඔබතුමාගේ ඔබතුමා හැම මම දැක්ක ගොඩක් සමාජ මාධ්‍ය තුල ඔබතුමා ගැන යනවා පෝස්ට් යනවා ඒ හැම එකම මම දකිනවා මටත් දුවෙක් ඉන්නවා මං හම්බන්තොටයි විදිද්දි මම දැක්ක මගේ දුව වගේ දුවලා ඒ ළමයින් හරි වීර ළමයි දක්ෂ ළමයි මේගොල්ලන්ගේ අනාගතය හදන්න ඕනේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා විවසාගය කරන්න ඕනේ හරි ලස්සන වැඩපිළිවෙලක් තියෙනවා මෙතුමාගේ Facebook පිටුව තියෙනවා ප්‍රසාද් මංජුල ඔයගලන්ට පුළුවන් ඒකට ගිහිල්ලා බලන්න නැත්නම් TikTok එක තියෙනවා ප්‍රසාද් මංජුල ડોક્ટર ප්‍රසාද් මංජුල කියලා ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් ඇත්තටම මෙතුමා කවුද කියලා ඇත්තටම මගේ හිතර ගොඩක් දැනිච්ච දෙයක් දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් ඉතින් ඒ විදියටම මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ දිස්ත්‍රික්කයේ ඉන්න අනිත් ළමයිගේ අනාගතයත් එළිය කරයි කියලා ඉතින් මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බය දුන්න නැද්ද මං වගේ කෙනෙක් ඔබතුමාට කතා කරලා ඔබතුමා මගේ නාලිකාව බලනවා කිව්වා ඔබතුමා දන්නවා මං දේශපාලඥයන්ට ගහන ගැහිල්ල බය දුන්න නැද්ද නේ එකපාරට අහයි නෑ ඉතින් මේමයි ඉතින් බය මල්ලි දැන් ඔයාමට කතා කරන්නේ අපි පැක් විතර සංවාදය හිතුවනේ බය හිතෙන්න ඕන වැරදි කරනවානේ අපි වැරදි කරන්නේ නැහැ නේ මං මේ තැනකට මේ දිස්ත්‍රික්කයට ආවේ යම් කිසි වැඩක් කරන්න ඉතින් මම ඔයාව කතා කරා මටත් දැනුණා ඔයාත් මේ ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් කියලා මම මේක නිසා තමයි වැඩ කරන්නේ එන්න කමන්නේ අපි දෙයක් කරමු කියලා මොකද අපිට අවශ්‍ය මේ රට හදන්න මිසක් අපිට පෞද්ගලිකව වෙන මරමුණක් අපේ නැහැනේ දැන්නේ රට හදන්න ඔයත් මං හිතන ගොඩක් කැපලා දුවන මං දැකලා තියෙනවා වගේ එනාලිගාව හැමතැනම වෙන ඉතින් අන්න ඒකට ඉතින් මමත් ඇත්තටම ඔයා මේ කරන වැඩේටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔය වගේ මේ මල්ල වගේ තව 10 දෙනෙක් මේ වගේ බිහි වෙන්න මේ රට දැනුවත් කරන්න හොඳ වැඩසටහන් කරන කෙනෙක් වෙන්න කියලා මම ඒකත් යෝජනා කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමා ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල ගොඩක්ම කාර්යබහුලයි ඔබතුමාට රැස්වීම ගොඩක් තියෙනවා ඉතින් බොහොම ස්තුතියි මං වෙනුවෙන් මේ කාලය වැය කරාට ඉතින් එහෙනම් මේ ඉන්නේ ડોક્ટર ප්‍රසාද් මංජුල එතුමාගේ Facebook පිටුව තියෙනවා ඔබතුමා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අංක 9න් තරඟ කරන්නේ අංක 9 හරි නේද අංක 9න් පදක්කම ලකුණෙන් තරඟ කරන්නේ ඉතින් නැවත වතාවක් අපේ ජනතාවට සිහිපත් කරනවා ආයේ අර සුද්ධ කරපු පාර්ලිමේන්තුවට මෙන්න මේ විදියට ගහමරා ගන්න කිසිම ඩිසිප්ලින් එකක් නැති අයව යවන්න එපා ඩිසිප්ලින් එකක් තියෙන රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් මෙතුමා වගේ අය තව දිස්ත්‍රික්කවල ඉන්නවා මේ දිස්ත්‍රික්කයෙන් නම් මෙතුමා ඉන්නවා තව දිස්ත්‍රික්කවල ඉන්නවා මෙතුමා වගේ ඒ වගේ බුද්ධිමත් අය පිටසක් පාර්ලිමේන්තුවට යවන්න මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණය තීරණය කරනවා අපේ රටේ අනාගතේ අදීසියවත් මෙතුමා කිව්ව විදියට ආණ්ඩුවට යම් කිසි දෙයක් වුණොත් ඒක බාර ගන්න විහිළුකාරයෝ ඉඳලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න කියන එක මතක් කරනකම අදට වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වෙනවා.